විශේෂයෙන් ඔබව දැනුවත් කරන්න කියලා අදහස් කරේ ජනතා පරමාධිපත්‍යය. ජනතා පරමාධිපත්‍යය කියලා කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටකනම් තමන්ට හිමි ඡන්ද බලය තමන්ට ඕන විදිහට ඕන පුද්ගලයාට ඕන අපේක්ෂකයාට තෝරාපත් කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් බලය. ඒ වගේම තමයි පරමාධිපත්‍ය බලය කියලා කියන්නේ ඕනම පුරවැසියෙකුට පුළුවන් වෙනවා ඒ රටේ ඡන්ද අපේක්ෂකෙක් වෙන්න. මේ පරමාධිපත්‍ය අපි පැහැදිලි ලෙසම අවබෝධ කරගන්න ඕන මේ තුලින් අපිට ලැබුණු වරප්‍රසාදේ මොකක්ද කියන එක. ඒ නිසා අපි නිවැරදිව අපේ ජනතා පරමාධිපත්‍යය අනුව අපේ ඡන්ද බලය අපි පාවිච්චි කරන්න ඕනන්නේ ශ්‍රී ලාංකීය ජනපතිවරයෙක් පත් කරගන්න. මේ නිසා සෑම ඡන්ද දායකයෙකුටම නිවැරදිව මේ අපේක්ෂකයන් හඳුනා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. එහෙමනම් අපේක්ෂකයා නිරන්තරයෙන් සිටිය යුත්තේ ඔහු ශ්‍රී ලාංකිකයෙක් වෙන්න. දැන් ගැටලුවක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂට ජනතා පරමාධිපත්‍යයට අනුව ඔහුට ඡන්ද අපේක්ෂකයෙක් වෙන්න. එහෙම නැත්නම් ඡන්ද දායකයින්ගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂකත්වය, එහෙම නැත්නම් තමන්ට ජනාධිපති ධූරයක් ලබා ගැනීමේ තරගයට ඉදිරිපත් වෙන්න ඔහු සුදුස්සෙක්ද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ නිසාම තමයි දිගින් දිගටම පහුගිය කාලය පුරාවටම ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න කරේ. ජනමාධ්‍ය වලින්ද, සාමාන්‍ය ජන සමාජයේ කටකතා වලින්ද, මේ හැම දෙයකදීම අවශ්‍ය වුණේ ඔහු ඇත්තටම නිවැරදිව තමන් අපි පාවිච්චි කරන්න යන අපේ ඡන්ද බලය හානියක් නොවි අපතේ නොයවා ශ්‍රී ලාංකීය නායකයෙක් එන්නත් ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයෙක් පත් කරගන්නට මේ පුද්ගලයා, මේ අපේක්ෂකයා සුදුසුද කියන தත්ත්වය. ඇත්තටම මොහු, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම ඔහු බලයට ලැබුණාට පස්සේ, බලය ලැබුණාට පස්සේ, ඒ කියන්නේ 16 වෙනිදා මැතිවරණේ ජනාධිපතිවරණයෙන් ජය අරගෙන මේ විභාග වෙන්නේ 17 වෙනිදා. මේ ජයග්‍රහණය ලැබුණාට පස්සේ මේ සියල්ල වහගන්න පුළුවන්. ඔවුන් නිරන්තරයෙන් මේ කපටි සූත්‍ර ක්‍රමය තමයි භාවිත කළේ. ඒ නිසාම තමයි ඔහු විවිධ දේවල්, ඒ කියන්නේ ඔබට Google search එකට ගිහිල්ලා ඔබට බලන්න පුළුවන් කොහොමද පුරවැසි භාවයත් USA, එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවයත් අහෝසි කරන්නේ කොහොමද, cancel කරගන්නේ කොහොමද, මේවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනතරම් ඒ වගේ ලියකියවිලි තියෙනවා. මේවා අපි ඩවුන්ලෝඩ් කරලා වෙනස්කම් කරලා අපිට ප්‍රසිද්ධ කරන්නත් පුළුවන්. මේක නෙමෙයි ඇත්ත தත්ත්වය. දැන් පහුගිය මැතිවරණයට මේ මැතිවරණයට සූදානම් වෙද්දී මේ පහුගිය දිනවල ඔහු නිරන්තරයෙන් පුරවැසි භාවය අහෝසි කරගත් ආය කියන පණිවිඩය ජනතාව අතරට දුන්නා. මේකට විරුද්ධව උසාවිත් ගියා. මේ උසාවියේදීත් තීරණය දුන්නා ඔහුට ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා කියලා. ඒක නීත්‍යානුකූල කටයුත්තක්. ඒක අපි දන්නේ නැහැ. නමුත් මොහු නිරන්තරයෙන් මොහුගේ කණ්ඩායම, ඒ කියන්නේ රාජපක්ෂ කණ්ඩායම පැහැදිලිවම රාජපක්ෂ කණ්ඩායම නිරන්තරයෙන් හොරකමට, දූෂණයට, වංචාවට බොහොම දක්ෂයි. ඔවුන් ඊටම සංවිධානකූලයි, සංවිධානාත්මකයි. ඒ සංවිධානාත්මක ක්‍රමවේදය තුළ ඔවුන් විශ්වාස කරනවා ජයග්‍රහණය කරාට පස්සේ කිසි කෙනෙක් මේක හොයන්න බලන්නේ නැහැ. සියලු දෙනා තමන්ගේ අතේ ඉන්නේ. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් මේක වෙනස්කම් කරගන්න, තමන්ගේ බලය තහවුරු කරගන්න, ප්‍රජාතන්ත්‍රවාදී නිවැරදි නායකත්වයක් ලැබුවයි කියලා පෙන්වන්න. හැබැයි දැන් තියෙන තත්ත්වය ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වෙලා තියෙනවා. මොකද හේතුව ජනතා රැල්ල තනිකරම සජිත් ප්‍රේමදාස හරහා ගොඩනැගිලා ඉවරයි. ඒ නිසාම ඔහු දැන් උපතෝ කෝටිකකට මුණ දීලා තියෙනවා. ඔහුට දැන් ප්‍රශ්න ගොඩක් ඔහු ඉදිරියේ තියෙනවා. ඒ නිසාම තමයි ඔහු 17 වෙනිදා රටින් පරාජයෙන් පස්සේ රටින් යන්නේ කොහොමද කියන සැලැස්මක් ඔහු සකස් කරමින් යනවා. මේ පැහැදිලුව අපි දැන් ඡන්දදායකය හැටියට හිතන්න ඕන, විශේෂයෙන් පොහොට්ටුවේ සමාජිකව හිතන්න ඕන. තමන්ගේ ඡන්දය අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේක තමන්ගේ ඡන්දයට වටිනාකමක් නොදී මේක අයාලේ යන ඡන්දයක් බවට පාවිච්චි කරන්න ඕනේ නැහැ. තමන්ගේ නායකයා ඇත්තටම තමන් තෝරන සුදුස්සා නිවැරදිව පුරවැසියෙක්ද කියනක හොයා බැලිය යුතුයි. ඒ නිසා මේක ඇත්තටම සාමාන්‍ය ජනතාවට හොයන්න අමාරුයි. සාමාන්‍ය ජනතාව මේක හොයාගන්න දන්නේ නැහැ. නමුත් ඔවුන් දැනුවත් වෙන්න ඕන තමන්ගේ ඡන්දය වටිනාකමක් ලැබෙනවද නැද්ද කියන එක. එතනදී පැහැදිලි ලෙසම ජනතාවගේ වගකීම් වෙන්නේ මේ දෙගිඩියාවෙන් පත් වෙන කොට. ඒ කියන්නේ පුරවැසි භාවය මොහුට තියෙනවද නැද්ද කියලා පැහැදිලි ලෙස හොයාගන්න බැරි නම්. ඇයි, මොකටද, මොන හේතුව සඳහාද
අපි අපේ ඡන්දය භාවිතා කරන්නේ අවිනිශ්චිත තත්යකට, අවිනිශ්චිත තැනකට, අවිනිශ්චිත නායකත්වයකට. ඇයි අපි අපේ ඡන්දය පාවිච්චි කරන්නේ? මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මූලික මිනිස් වෛද්‍යවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද හේතුව? ජනතාව රැවටීමක්. පැහැදිලි ලෙසම ගෝඨාභය රාජපක්ෂ ජනතාව සහ මුලින්ම නොමගැයීමක් මේ කරන්නේ. ඉතින් ඒක ගෝඨාභය රාජපක්ෂලාට මේක පුරුදු දෙයක්. මොකද හේතුව? ඔවුන් දිගින් දිගටම කරේ වංචාව, බොරුව. ඒ වගේම ඔවුන්ගේ තියෙන බලලෝභය නිසා, ඔවුන්ගේ තියෙන බල තණ්හාව නිසා ඔවුන් හැම වෙලාවෙම ශක්තිමත් ලෙස තමන්ගේ හොර කණ්ඩායම, තමන්ගේ හොර සැලැස්ම, එහෙම නැත්නම් තමන්ගේ වංචා සහගත ක්‍රමවේදය හැම වෙලාවෙම සාර්ථක ලෙස ඉදිරියට අරගෙන ආවා. නමුත් පැහැදිලි ලෙස එකක් කියන්න ඕනේ. වංචා දූෂණය, හොරකම මේවා දිගින් දිගට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා මෙවර පැහැදිලි ලෙසම ගෝඨාභය රාජපක්ෂ තමන් කරපු වංචාව, බොරුව ප්‍රසිද්ධියේ එලිප් දරවල ඉවරයි. දැන් තියෙන්නේ ඔහුට මැතිවරණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන නෙවෙයි, දැන් ඔහුට තියෙන්නේ ඉල්ලාසන. මේ අන්තිම මොහොතේ තවත් කල් තියෙනවා ඔහුට තමන්ගේ නම්බුව බේරගෙන පැත්තකට වෙන්න. හැබැයි මේ යෝජනාව කරන්නේ ඔහුට බලයක් ලැබෙයි, ඔහු බලය ලැබිලා ඔහු ශක්තිමත් වෙයි, එහෙම නැත්නම් ඔහු 17 වෙනිදා ජනාධිපති ලෙස දිවුරුන්දේ. ඒ මතේ උඩ නෙමෙයි. මොකද හේතුව? මම කියන්නේ කාගේ හෝ එක ඡන්දයක් හරි අනවශ්‍ය ලෙස එහි වටිනාකමක් නැතුව විනාශයලා යනවා නම්, ඒක බොරු වැඩක් වෙනවා නම්, ඒක ලොකු අපරාධයක්. ඒක මිනිස් සංහතියේ කරන පුරවැසියෙක් හැටියට පුරවැසියෙකුට තියෙන උපරිම බලය, එහෙම නැත්නම් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමට උල්ලංඝනය කිරීමක්. ඒ නිසා තමයි මේ යෝජනාව කරන්නේ. ඉතින් පැහැදිලි ලෙසම මෙවර සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. මගේ ඉලක්කය හැටියට මම හිතන විදිහට අඩුතරමේ 157 ඉක්ම වූ ඡන්ද සංඛ්‍යාවකට සජිත් ප්‍රේමදාස ගමන් කරමින් ඉන්නවා. ඒක පැහැදිලි. ඒකට හේතුව තමයි මේ වෙනකොටත් සියලුම ජන කොටස් තීරණය කළ ඉවරයි. ඉදිරියේදී ශ්‍රී ලාංකිකයෙකුට, එහෙම නැත්නම් අපේ රට ඇමරිකානු කොලනියක් නොවේවා, එහෙම නැත්නම් අපේ රට කොයිම වෙලාවකවත් එක්සත් ජනපදයේ තවත් ජනපදයක් බවට පත් නොවේවා කියන සිතුවිල්ල මත තමයි මෙවර මැතිවරණයට මුහුණ දෙන්නේ. ඒ නිසා පෞල් වාදයට කිසිසේත් පෞල් වාදයට කැමති නැති ජනතාවක් තමයි ඇදලා තියෙන්නේ. සමස්ත ජනතාවම එක් අණින් පිළිරන් දෙන පොහොට්ටුවේ කට්ටිය බව දැන් තීරණය කරලා තියෙනවා. අපි කොහොමද මේ ජනතාව මේ රටේ මේ ජනාධිපති වර්ණයේදී අපි කොහොමද නිවැරදි නායකත්වයක් තෝරගන්නේ කියන එක පැහැදිලියි. ඒ නිසාම මතක් කරන්න ඕන, ගීතා කුමාරසිංහට දිත්තපුරවිසභාවය නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා වගේම මොහු ජනාධිපති වුණත් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂර ජනාධිපති වීමේ බලයක් ඇති වෙන්නේ නැහැ, හිමි වෙන්නේ නැහැ. ඔහු හිතනවා නම් බලය ලබා ගත්තට පස්සේ තමන්ට බල යාන්ත්‍රණය අතට එන නිසා මේ සියල්ලට තමන්ට ජයග්‍රහණය සඳහා සියල්ල ශක්තිමත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය උඩ වැඩ ගන්නවා. වෙන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ. මොකද හේතුව? ප්‍රජාතන්ත්‍රවාදය වෙනතට වැඩිය ශක්තිමත් ලෙස රටේ බලවත් වෙලා තියෙනවා. ඒ නිසාමයි මේ කියන්නේ. ඒ නිසා ඔබේ ඡන්දය පාවිච්චි කරනකොට මොහොතක් හිතන්න, තමන්ගේ ඡන්දයට සැබෑ බලයක්, සැබෑ වටිනාකමක් රඳවා ගන්න. ඒ නිසා කොහිම වෙලාවකවත් මේ වැනෙන يعني පුරවැසිභාවය නොතිබුණු මිනිහෙකුට අපි ඇයි දෙන්නේ? ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. මොකද හේතුව? බොහෝ දුරට පෞල් වාදය, එහෙම නැත්නම් ඒකාධිපති වාදය, එහෙම නැත්නම් මිලිටරි පාලනය ඉලක්ක කරගත්ත නායකත්වයක් හැම මොහොතකම බලේ චණ්ඩිකමින් මේ හැමදේම කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඒකට කිසිසේත් ඉඩ තියන්න එපා. ඒකට කිසිසේත් ඉඩ තියන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව? ප්‍රජාතන්ත්‍රවාදයට විතරයි මූලික මිනිස් අයිතිවාසිකම්, එහෙම නැත්නම් ජනතා පරමාධිපත්‍ය, මේ තමයි තව වැදගත් වෙන්නේ. ඒට අනුව ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ කඩාවැටීම දැන් පටන් ගන්න තියෙනවා. මං හිතනවා, විශ්වාස කරනවා, මෙවර ඡන්දේ පාවිච්චි කරනකොට පැහැදිලිව ඔබේ ඡන්දය ශ්‍රී ලාංකීය, එහෙම නැත්නම් අපේ ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට ලෝකයේ ඉහළ තැනකට යන්න නම් අපි එකවන්ව පක්ෂ ભેද, ಜಾති ભેද, ආගම් ભેද, කුල මල මේ සියල්ල අමතක කරලා නිවරදි නායකත්වය දිය යුතු පුද්ගලයා තෝරා ගැනීම සඳහා ඔබේ මනස යොමු කරන්න, ඔබ දැනුවත් කරන්න, ඔබ සන්නද්ධ වෙන්න, ඔබේ කතිරේ පාවිච්චි කරන්න නිවරදි නායකයෙකුට.
ඒක මං හිතන්නේ ජාතික වශයෙන් ඔබ කරන ආඩම්බරයෙන් මතක් කළ යුතු තීරණයක් වෙනවා. ඒ තීරණයට ඔබ සැම දෙනා පිළිගැහෙන්නේ කියලා මම ඉල්ලා සිටිනවා.